ආයුබෝවන් IT Division Hub එකට ඔයාලවදත් මම සාදරයෙන් පිළිගන්නවා. අද මම සාකච්ඡා කරන්න යන්නේ කොහොමද Visual Assert Exam Manager පාවිච්චි කරලා VCE ෆයිල් එකක් ඕපන් කරගන්න විදිය. මේ තියෙන්නේ Visual Assert Exam Manager එක. මගේ මේ වීඩියෝ එකේ description section එකේ තියෙන link එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් Visual Assert Exam Manager එක download කරගන්න. ඒක zip ෆයිල් එකක් විදියට තමයි මම ලින්ක් එකට ඇඩ් කරලා තියෙන්නේ. ඔයාලා තවමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එක press කරන්න. ඒ වගේම මේ video එක ඔයාලගේ යාළුවන් අතර share කරන්න, ඒ වගේම like කරන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. හරි, දැන් අපි බලමු කොහොමද Visual Assert Exam Manager download කරලා ඔයාලගේ පරිගණකේ install කරගන්න විදිය. අපි මුලින්ම Visual Cert Exam 3.4.2 zip file එක මේ ආකාරයෙන් extract කරගමු. Extract here. මේ තියෙන්නේ Visual Cert Exam 3.4.2 setup එක. මේකේ තියෙනවා crack folder එකක්. ඒකේ තියෙනවා exe files දෙකක්. ඊළඟට මේ තියෙන්නේ Visual Cert Exam Suite Setup එක. අපි මේක දැන් double click කරමු. ඊට පස්සේ මේක අපිට පුළුවන් language එක select කරන්න. අපි English select කරමු. Next යමු. ඊළඟට මෙතන තියෙනවා license agreement. ඊට පස්සේ I agree press කරනවා. ඊට පස්සේ අපිට මේ දීලා තියෙන location එකටම පුළුවන් මේක install කරගන්න. අපි ඊළඟට පුළුවන් Visual Cert Exam Suite එක මේ දීලා තියෙන location එකට install කරගන්න. අපිට වෙන තැනකට install කරගන්න අවශ්‍ය නම් මෙතනින් පුළුවන් browse ගිහිල්ලා වෙන location එකක් දෙන්න. නමුත් අපි මෙතනටම install කරමු. Default location එකටම install කරමු. දැන් ඊළඟට අපි next press කරමු. දැන් මෙතන අහනවා Visual Cert Exam Designer install කරන්නද samples තියෙන ෆයිල්ස් ඒව අපි ටික් කරලා තියමු මේ ආකාරයෙන්ම අපි ඊළඟට next press කරමු ඊළඟට අහනවා මේ desktop එකේ icons create කරන්නද කියලා මෙතන Visual Cert Exam Manager කියන්නේ අපේ VCE ෆයිල් emulator එක නැත්නම් simulator එක කියලාත් කියනවා Visual Cert Exam Designer කියන්නේ අපිට VCE ෆයිල්ස් ක්‍රියේට් කරන්න පුළුවන් ඩිසයිනර් සොෆ්ට්වෙයාර් එකක්. ඒකෙන් පුළුවන් අපිට ප්‍රශ්න ඇතුළත් කරලා අවශ්‍ය විදිහට සිමියුලේටර් ඒ කියන්නේ VCE ෆයිල් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් අපිට Visual Exam Designer පාවිච්චි කරලා. අපිට Visual Exam Designer අවශ්‍ය නැත්නම් අපි මෙතන ටික් එක අයින් කරන්න පුළුවන්. එතකොට ඩෙස්ක්ටොප් එකේ ඉන්ස්ටෝල් වෙන්නේ Visual Cert Exam Manager විතරයි. ඊළඟට next එක දැන් install button එක press කරමු. මේ ආකාරයෙන් install වෙනවා. ඊළඟට මෙතන අහනවා launch කරන්නද exam manager. අපි මේක launch කරන විදිහට අපි ඊළඟට finish button එක press කරමු. මේ තියෙන්නේ Visual Cert Exam Manager software එක. ඔයාලට පේනවා මෙතන මේ තියෙන්නේ Visual Cert Exam designer එක. මේ තියෙන්නේ Visual Cert Exam Manager. මේ දැන් මෙතන රන් වෙන්නේ Visual Cert Exam Manager එක. මෙතන තියෙනවා trial copy කියලා. මෙතන trial version එකක් තමයි මුලින්ම install වෙන්නේ. අපි දැන් මොකද කරන්නේ මේක close කරමු. Close කරලා මෙතන right click කරමු. Right click කරලා මුලින්ම අපි installation folder එකට යමු. අපේ setup එක තිබ්බ folder එකට ගිහිල්ලා මේකේ තියෙනවා crack exe crack කියන folder එකක් තියෙනවා. මේ crack කියන folder එකේ exe ෆයිල් දෙකම සිලෙක්ට් කරලා කොපි කරගන්න. කොපි කරලා shortcut key එක උඩ මේ ආකාරයෙන් right click කරන්න. Right click කරලා මේ install location එකට යන්න. ඒ සඳහා අපි open file location press කරමු මේ ආකාරයෙන්. එතකොට අපිට මේ තියෙන්නේ Visual Cert Manager install වෙච්ච location එක. එක තියෙන්නේ C වල ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් වල Visual Cert Suite කියන ෆෝල්ඩරේ.
දැන් අපි මෙතනට අපි කොපි කරගත්ත exe files දෙක නැත්නම් crack files දෙක මෙතනට paste කරමු. අපි මෙතන continue මෙතන අහනවා permission අහනවා. copy කරන්නද කියලා folder එකට continue කරමු. දැන් අපි deep files දෙක අපි මෙතනට copy කරා. දැන් අපි නැවතත් මෙතන close කරලා අපි බලමු දැන් visual cert exam manager එකට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. දැන් බලන්න ඔයාලට පේනවා මෙතන ට්‍රයල් වර්ෂන් කියන එක මෙතනින් අයින් වෙලා. ඒ කියන්නේ දැන් අපේ Visual Cert Manager genuine විදිහට install වෙලා තියෙන්නේ අපේ machine එකේ. අපිට මේ තියෙන්නේ මෙතන sample test files. අපිට පුළුවන් ඕනනම් ෆයිල් එකක් මේ ආකාරයෙන් add කරගන්න. දැන් මෙතන මම CCNA ෆයිල් එක add කරනවා මේ ආකාරයෙන්. මේ තියෙන්නේ මම add කරපු CCNA ෆයිල් එක. අපිට මේක start करो मेतन आहनम टेक सिलेक्ट सिलेक्टेड एग्जाम अतः मल्टीपल चॉइस मेतन अभी तो चैप्टर वाइज अवश्य मेके प्रश्न तीन हाईसी हेत्व अभी तो हाईसी हेत्व कोटसा ओण मेतन सिलेक्ट करना बोलवा नमूत अभी मुल प्रश्न प्रश्न हाईसी हेत्व मेतनी ओपन करना मे दिन विजुअल सर्ट एग्जाम मेनेजर ओपन करता वीसी फाइल अभी मित्र बिगिन प्रेस कर मे आकार प्रश्न टीका अपे विजुअल सर्ट एग्जाम मेनेजर लोड मित्र दिन आइटम वन एक पलवीन प्रश्न प्रश्न आईसी वीसी पलवीन प्रश्न अभी मे आकार सिम्युलेटर भाविता कल मे सीसीएनए एग्जाम के प्रश्न कर पुलवा अभी तो मेतन अभी तो मेतन एंड एग्जाम थ्री इयर्स मेतन एक्सीट ईलंट अभी मेतन तीन सांपल एग्जाम का कर बल मे आकार मे तीन सांपल एग्जाम का मेके तीन अभी प्रश्न निकम कर बलम ප්‍රශ්න පහක් තියෙනවා ප්‍රශ්න පහ අපි කරලා බලමු මොකක්ද අවුට්පුට් එක අපිට ලැබෙන්නේ කියලා අපි next යම් ඊළඟට මෙතන බලමු මොකක්ද කියලා මෙතන අපි power user select කරමු ඊළඟට අපි නැවත next යම් ඊළඟට select place මෙතන client computer file server application server print server නෑ print server අපි ඕකේ කරලා ඊළඟට next step display the detail tcp ip network configuration ඒකට අපි command එක තමයි ip config all කියන command slash /all අපි next step මෙතන අපිට මේ තියෙන ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ මෙන්න මේ. අපි දැන් මෙතන end exam කරමු. end exam කරාම බලමු අපිට ලැබෙන score එක මොකද්ද කියලා. මෙතන fail කියලා තමයි එන්නේ මොකද 1000න් 600යි අපිට. අපිට ඕන නම් මෙතන පුළුවන් review කරන්න ප්‍රශ්න ටික. review all. review all ගියාම අපිට පේනවා මෙතන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒක B correct උත්තරේ හරි ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට යමු කියලා දෙවෙනි ප්‍රශ්නේ එන්නේ මම power user select කරේ නමුත් උත්තරේ වෙන්නේ administrator ඊළඟ එතකොට C incorrect ඊළඟ ප්‍රශ්නය අපි බලමු ඒකේ ප්‍රශ්නේ incorrect අපි ඊළඟ ප්‍රශ්නෙට යමු අපි एक प्रश्न हारी आईपी कंट्री कॉल ईलंग प्रश्न हारी इतना अभी मे प्रश्न पाए रिव्यू वेगा दिए उत्तर टीक पेन्न करना यह वगे मैं बोलना स्कोर रिपोर्ट अन्न मे वगे दिन मिथने पेतर पेन रिक्वायर्ड मिथन रिक्वायर्ड मार्क्स का हत्य पना हत्य पना ममारा दिन हाई सी आई इतना मिथन ग्रेड फेल हर अभी मे आकार
Visual Select Exam Manager එක අපේ පරිගණකේ නැත්නම් Windows 10 පරිගණකේ ඉන්ස්ටෝල් කරගන්නේ. මම හිතනවා ඔයාලට අදහසක් ලැබෙන්නේ නැති කියලා කොහොමද VCE ෆයිල් එකක් Visual Select Exam Manager එක භාවිතා කරලා ඕපන් කරගන්න විදිය. මගේ කලින් වීඩියෝ එකේ මම කියලා දුන්න කොහොමද VCE Play එක භාවිතා කරලා කොහොමද VCE ෆයිල් එකක් ඕපන් කරගන්න විදිය. මේක ඇත්තටම ඉතා පහසු ක්‍රමයක්. ඒ නිසා ඔයාලට පුළුවන් ඕනම VCE ෆයිල් එකක් මේ Visual Cert Manager භාවිතා කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඔයාලට සුබ දවසක්. ස්තුතියි.